ඇතන් එකල කර්මදෝ ප්‍රයෝග සම්පත්තියෙන් කැණින විපාක දෙනවා. ඉතින් ප්‍රයෝග සම්පත්තියේ කෙනෙක් අනුරාගයෙන් වලට ප්‍රථමයෙන් සම්පත්ති හතරයි විපාකී හතරයි යන මතක සබලා ගන්නවා. සම්පත්ති හතරක් තියෙනවා. ගත සම්පත්තිය, උපදේශ සම්පත්තිය, ආල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය. ගත සම්පත්තිය, උපදේශ සම්පත්තිය, ආල සම්පත්තිය සහ ප්‍රයෝග සම්පත්තිය. විපස්සනා කරන්නේ කියන්නේ ගත සම්පත්තිය, උපදේශ සම්පත්තිය, ආල සම්පත්තිය, ප්‍රයෝග සම්පත්තිය. ගත සම්පත්තිය, උපදේශ සම්පත්තිය ආරම්භකයේ මේ දුර්ගතියේක දේ තියෙන ගත විපස්සය. උපදින සංස්කාරයේ කියන්නේ ආලෝක පරිණා සම්පන්න, ඉන්ද්‍රිය සම්පන්න, අංග බොලෝ දේනි උන්මාත් සමන්දු මුද්දික අංග මෙකල වෙනස්කම් තොර වාසනාවක රූප සම්පත්තියේ කියන කර සම්පත්තිය කියන්නේ. දුක්වා මනලාගෙන දුක්වාල ප්‍රකාරයේ ඉගෙන මන රූප අපවා ඇතිනම් ඒකට කියනවා දස් රූපලි සම්පත්තිය. ආග බෝධිගී මුලාතර මාර්ග දුද්දික අසුරත දෙයයි. සාරිය ආරගයන්නේ දුර්වල දකින්න අසහනක දුර්වාන සාරිය යාක භාගයක් කියනම දෙක කියනවා උපදි විපස්සිය. ආල් අම්මතු කියන්නේ බුද්ධයාණන් වහන්සේලා විනාසාරු සතුරු රඟදතුම ආශය කරන කාර්යය. අලෙකෙනි ලංගේ කාලේ දෙවියන් කර්මයේ යන කාලේ වෙනදෙන්නේ කාලේ ධාතුන් රාජ්‍ය කාලේ කාලේ මේ වාක්‍ය කියනවා කාර්ය සම්පත්තිය. ආල විපස්සය කියන්නේ අභාරික රාජ්‍ය කාලේ කාලේ එවාගේ දීර්ඝ කාලේ වර්තමාන කාලේ මේ වගේ අවස්ථාවල් කියනවා කාර්ය සම්පත්තිය. භයං සම්පත්තිය කියන්නේ කයින් වර්තමින් සිටින්නේ ඒකෙත් ඉතිරිවෙන්නේ නිතිපාතේ දැකෙන හොරගස්සේ දැකෙන ඒ වගේම ගැදීන දස මොහොතක් සියා කෙරෙන දස උත ධර්ම ගැදීන කර්මී සාකනා ධාරණ ගැදීන මාපයන් වෙනතෙන් කෙරෙන ඉලක්ක වෙනතෙන් කෙරෙන රාමයේ මෙත් ගැදීන මෙයාගේ වර්තනයේ කයින් වර්තමින් සිටින්නේ සුකරිත කියනවා කියනවා ප්‍රයෝග සම්පත්තිය. ඔය විපස්සය කියන්නේ කලින් වචනේ පිටින් දෙකක් කියන්නේ පස්කව කියන දසාපසල් කියන ආනන්දයන් කාම කියන මාර්ගයක රැකෙන කියන වෙනස් රැදි කියන රැකෙන කියන ඉතිරි තොරව සාහිත කියා කියන මම්කෝලේ සෑයන යවර කුඳීම එන්නේ නැදීම රූපන කාම කියන මූණවදී වචනේ කියන ධම්සා පස්කව දසාපසල් ප්‍රයත්නයේ දේවල් ඇතුළේ ඒ කියන්නේ තියෙනවා පරිවෝප විපස්සය. දැන් එතකොට සංසප්ති හතරයි විපස්සු හතරයි දෙකෙන් දැරෙන්න ඕන. දැන් මෙතන සඳහන් වෙනවා අක්ෂේකයන් කාමකාර සම්මතවාදානි ගති විපස්සු අතන ගති විපස්සු කාමකාර විපස්සයන්. දැන් ලාභිකේ අපමණ කාර්යයන් බොහෝ බොහෝ වකරගෙන සිටිනවා. ඒ අක්කා ධාරකේ උපන්න, මේකෝ උපන්න, ඉරිකා ආසාය උපන්න, ප්‍රේතා ආසාය උපන්න, ලෝකම් වලින් උපන්න. එළියේ මොහොත අපිට මේ පාප වෙන දෙනවා. අක්කේ කච්චාමි පාපකම් සම සමාදානනි ගම් සංසප්ති ප්‍රතිබලහා හේරේ පච්චන්ති. සමහර විට බොහෝ අපකාර තියෙන කෙනෙක් යම් ඉතනයක් නතු වෙනේ මනුලව දෞලව කුලකේ කෙරෙන්නේ. කුලකේ උපන්යන් සැසේ ඔහුගේ කර්ම විපාක ප්‍රතිදාන වේවා. අහොත් වෙනවා නෙමෙයි යකපත් වෙනවා යම් කලක විපාක දෙන්නේ කියලා. ඒකේ
බොහෝ කුසල නැතේ දුර්ගම විපස්ස කාලයකට මොහොත කරනවා විපස්ස කාලයකට මොහොත කරන නිසා උදේ උසල කර්මය යටපත් වෙනවා විපස්ස නොදී යනවා අක්ෂේ පත්‍යයන් පරිඥාන සම්ම සමාදානාලු කාල සම්පත්තිය නාගම විපස්සන්ති බොහෝ කුසල නැතේ යහක වාසනාර්ථය පුණ්‍යවන්ත කාලයේ පහළ වුණා. ඒකේ පුණ්‍යවන්ත කාලයේ පහළ වෙන නිසා කුසල විපාකවල කලබල පටන් ගන්නවා. අත්වේකච්ඡාන කල්යාණාන සම්මසමාදානාලේ අයෝක විපාක ප්‍රතිදානාන වෙනිපත්යන්ති. බොහෝ කුසල නැතිකෙනෙක් නම් පාපෝන්තියන් ආශ්‍රය කරගෙන නසංකරණය පෙරවැන්නේ කරගෙන අයෝනිකව මරිතකාරණේ නෙමෙයි සොන්දරයෙන් අක්කාසි කරනවා. සොන්දරයෙන් අක්කාසි කිරීම නිසා ඔවුන්ගේ කුසල කර්ම විපාක යටපත් වෙනවා. අත්වේ කර්යාවේ පරිඥානාවේ සම්ම සමාදානාවේ පරිවර්ත සම්බන්ධු ආවා විපස්සන්ති. බොහෝ කුසල කිතුනේ කියේ. ප්‍රයෝග සම්පත්තියේ වත් පරිඥාන විත්‍යයන් අසුරු කරනවා සංධානීය කරනේ කරනවා දෝලක මනස්කාරණ දෝන අසුරු කරනවා කර්මවන් සාධ ප්‍රතිපදාන් දෙනවා. විශේෂයෙන් නම් නොත කුසල කර්මෝ පරිදෙන පටන් ගන්නවා. මෙන්න මේ විභාගයෙන් දෙවි වෙන අපදාන සිටේ උදාංගයක් ලැබරනේ ඥාන සම්මේයයක් යන්නේ පරිභාගය. ඒක දාස ආකාරයක් නෙමෙයි. මේවා කියන සෝත්‍රාව සිටේ තේනවා දුල් ආකාරයක්. ධර්ම ආකාරය ආත්මීය සත්‍යතාව වෙන විපාක දිනේ අනුතිම වෙලක් වෙනවා. ජනක පස්සම්බත උපතේලක ප්‍රධාන කින විපාක දෙන ආකාරයක් දක්වනවා. දෙත් ධර්මයේදී මේ උපකාරය වේදෙන අපරාකාරයේදී අහෝසේ කර්මෝ කියලා විපාක දෙන කාල වශයෙන් අපට දක්වනවා. 11 කියනවා. විපාක දෙන අනුසුමිය දවසේ ධර්ම කර්මද ආකාරික කර්මද ආත්මීය කර්මද හතක් ආකාරයෙන් උදාහරණ වෙනවා. යම්කිසි මෙලෙස ඉතිරියා පරිලෝණය වෙලාවේ ඕමේ ජීවිතයේදී අපතන දැක්කේ පරිදාගන්නා වෙන කාර්යයක ඊට විසිදුරු කාර්යයකින් කරගෙන තිබුණා නම් ඒක දැක්කාට මරණ අසන්න මොහොතේ සියල් දෙන පරම වූ ඒ පාප කර්මයේ හිපත් වෙලා අපාදයි අන්න ගරු කර්මය උතරන්නේ නම් ඥාන සමාපත්ති සමාධිකා වාගේ මාර්ගඵල ලබාතු සෝවාන්ක සදාගාමි අනාගාමික යක්න ඒ මාර්ගයේ ප්‍රතිමේ ගද ලෙසකාර කුසල හේතුයෙන් ධර්ම කර්මයක් පාපපත් වෙලා මරණ අසන්න මොහොතේ හේදී නිමින් සුදු ප්‍රතිස්ථාපි ලබන මේක වැරක් නෙමෙයි කියලා ආනන්ද සමේ කර්ම කයෙන් එකක් හරි මේක නිතිකුත් ගන්නවා හරි තිබුණා නම් ඒක දැක්කාට ධර්ම කර්මය නිසා අපහාගාම වීමට හේතු වෙන සුඛේ කරඳුන ඥානවදා භක්තිය තිබුණා නම් සමාපත්ත වදා නැති දෙකුණා නම් මාර්ගඵල ලාභෝ සෛත්‍යං භාර්තේ නමක් නම් ඒ කාන්තෙන් ඒ කුසල කර්මයේ සිංගලා සුභිතේ සුප්පත් කියලා ගන්නවා එන්නේ ධර්ම කර්ම විභාග ධර්ම කර්මයක් හසු කරන නම් මරණාසන්න භවයේදී සිංගකල මරණාසන්න මොහොතේ සිංගකල උසලයක් හැමෙන්නේ කියන්නේ ඒ අනුව මතු ප්‍රතිසංගය ලැබෙනවා අන්නේකින ආසන්න කර්මයේ ආසන්න කර්මයක් ලැබුණේ නම් ජීවිතේ නරාත්ම ප්‍රගුණ කරාවෝ වදාත්ම භාවිතා කරනවෝ උදලයක් හෝ අපතයක් හෝ සිහිපත් වෙන්නේ මාතු භාවයේ ප්‍රතිසංකේ ලැබෙනවා ඒකද කියනවා ආසීර්ණ කර්මයේ ඉතින් කර්ම කර්මයකට නැතිනම් ආසන්න කර්මයකට නැතිනම් ආසීර්ණ කර්මයකට නැතිනම් අකස්සා කර්මයේ කියන ඒ විදිහේ හෝ දෙදජාතියක හෝ සිතල කර්මයක් හේල විපාක දෙන්නේ. මේ විපාක දෙන අනුකීර වෙනාම සතරක්. ජනක කර්මයේ උපසම්බද කර්මයේ උපතිරක කර්මයේ උපධාත්ම කර්මයේ තියෙන උපාවගෙන ආකාර හතරක් තියෙනවා. උපාවගෙන ආකාර කියන්නේ ජනකයේ කියන කියන්නේ එක භවයකින් සුඛයේ අනිත් භවයේ සතුටෙන් දෙනදෙන බලගත්තු සුතල යහම අතිපේව කර්මයේ තියෙනවා ජන කර්මයේ. මනෝකෝපින්නේ කියන කර්මයේදී මනෝ උත්සාහයේ දෙන කර්මයේ තියෙනවා ජන කර්මයේ.
සතර ආපාය විස්තර කියලා දෙනවානේ ඒකටත් ඝනක කර්මය කියනවා. ඊළඟට ඝනක කර්මයෙන් සාමදා කෙලෙස් ජීවයෙන් අල්ලන්නේ. ඝනක කර්මයෙන් කරන්නේ එක මෙහෙම ලබා ගැනීමයි. ඊළඟට උපත් සම්බර කර්ම ඇවිල්ලායි ජීවිතේ පවත්වන ලබන්නේ. මනුෂ්‍යයෝගේ උත්සාහයේ දරුවා ඝනක කර්මයෙන් ඒක නැත්තාට කෑමදී වෙන අඳුන් කරමින් හේතේ යාන වාහන දිනමදා සංවිදී මුතුනන්නේ ඒවා ගලවල් ඉලසනවා ආදී කෑම සම්පත්තියක්ම දෙන දෙන්නේ ඝනක කර්මයේ කටවේකය වෙන කුසල කර්මයන් එළඹ සිටින්නේ ඒ වාක්‍යම උපත් සම්බත කර්මයේ කියලා අපාය විපාක කෙනෙකුට නම් තවත් අසුමල කර්මය ඇදෙනවා ඒ අපාය දුක වැඩි කරනවා ඒව උපත් සම්බත කර්මය ඊළඟ ඉස්සෙල් කියන්නේ කාරණේ කියන්නේ අර ජනක කාරණේ උපන්න ජීවිතයේ සතකම්වත් නොමි සතකම්ක ලැබෙනවාට බාහිර ඇති කරනවා ධනආය කරනවා යාකුවෙන් නැති කරනවා එළෝග ආගනවා මේ බාහිරයන් ඇති කරනවා ඒවා කරන්නේ සුදු කියනනම් අකුසල කර්මයක් සුදු කියන උපන්න පිළිගැනෙන්නකොට දුක පියරෙන වෙන්නේ අකුසල කර්මයක් දුක කියනනට දුක කියන කර්ම වෙන්නේ බුදුසමෝපාදාවෝ සත්‍යයේ දෙක උදල කර්ම දිනියා හේතනක් ආදී දුක් විපාක කැටි කරනවා ඒකට කියනවා ප්‍රතිලෙක කර්ම උපපාදක කියන්නේ ජීවිතේ කර්මාවේ දෙක විතර මව මැරෙන කියා ගැදෙන ගැමේ මහා භයානක සාප කර්මයක හේතු විපාකයක් ඇවිල්ලා ධර්ම කර්මයේ සත්‍යයේ දෙක දානවා මේ කර්මාවු දෙක නැති අපරතේ මාර්ග භාගයක ඇති කරන ජීවිත කාලතර ඒකට කියන උපධාතු කර්ම උපක්ෂේපක කර්ම කියන්නේ සමහර මේ ජීවිතේ මාර්ග කර ගන්නවා ළඟ බරපතල කර්මයක් හේතුවේ ජීවිතයේ ආයුක දෙවිලා කලාවකට ගියා සීතුමාන නිසා යෞවනක් ලැබුණු සුප්‍රබුද්ධ රාජ්‍යෝ නාමමානවක නාම රැස්කරන වැයක ඒ විපාක ගොන්නේ අන්න උපධාතු කර්මයක් ඒකට කියනවා කර්ම උපස්සේයක කර්මය කියලා. ජනක කර්මයේ තියෙනවා බලවත් පාප කර්මයක කර්ම උපස්සේයක කර්මය කියලා. ඒ බලවත් රජුගේ සාතුමානි සාතකයන් ධාර්මයේ අක්ෂා සංගලන අසුපාල 1000ක් සංඛ්‍යාවක් ගන්නවා. කපෝතක් කරන යන්දියානේ. යනකොට කොළොම ආගමන සිදුවේ. මේ මාතෙන් දිපුණේ කොළොම කලාවෙන් ගියාගේ. දැන් පොළොව බලන්නේ නැහැ මේ බොහෝ දින ආදරයක් නේ අද කාලේ. ළමොක් වෙන දෙවියෙක් කියලා. ඒ හැමතෙම මේ මහා පොළොවට ಗುಣ වර්ගයන්ගේ දිනයක් තේරෙනවා වගේ අබුල වර්ගයන් අපෝ දැක්කේ. මාතුවට ප්‍රහා ගන්න එදා ඉතින් අපරාද. ඒ වගේ මේ සූතිමාන නිසා. සූතිමානකාව පීණති තුනේ. ඕපපාතක උපාලි දෙවගණක් වාගේ ඒ කාලේ දිනමනාකා නිකල දෙවියන් සිටියානේ උපකාපික අමකාලික සිතමානික අමකාලික යන සරියනා රහත් වෙනවා එහෙම එකක් තියෙනවා අමකාලිකේ කෙතනවත් විමල කොණ්ඩාන්නේ කියලා පැහැදිලිව රහත් වෙනවා නමුත් සිතමානික කාලේ වාසනා නැතුණා පාප මුත්‍රා කරගෙන ගියා කියන්නේ කියන්නේ ආත්මය නිසා සතරේ දෙවියන්ට කියන්නේ සාහිකාව නිසා බුදුරජාණන් වහන්සේගේ පරිගණනීමේ අවස්ථාවකට සත් වෙනවා කොළ පලාන මනුෂ්‍ය කියන අභූත චෝදනාවක් කරලා ඒ වගේ මේක කර්ම උපත්ති දෙකයි. සුප්‍රබෝධ රාජ්‍යෝ සුප්‍රබෝධ රාජ්‍යෝ විද්‍යාඥාන මහත්මයාට මහා කලකලයක් කරලා අත්මේ දාර්ශනික මාර්ගාවේ නිපාමර දෙක කොළ පලාන මනුෂ්‍ය කියන්නේ. නන්දමාන එදාම වාසලෝපනාග බලන්නේ කියලා. මම යක්ෂයා කියන්නේ කලින් මහරහතන් වහන්සේ පිළිතෙත ඇතේ තුන ගැහුවාම අතම් මරණ තර ඇතේ තරම් ගලකට ගැහවන බව අත්කරගෙන කරන තරම් කලකට අසුභාරයක් ඇහැවා කලින් මහරහතන් වහන්සේ කියලා කලේ. මේ පාපෝ මේ මොහේන පොළොව සලානා මේ කියන්නේ. දෙව්දත්තනේ බුදුරජාණන් වහන්සේ විකට කල්පනද සම්මුදේ මේ කරන අපරාධ කරන නිසා නව මාර්ගයක් ලැබීමම වෙනවා දුක් විඳින ඉඳලා පොළොව කලාගෙන ආවි කියන්නේ මේ වාක්‍යයන්නේ කර්ම උපස්සය දෙක කර්ම දෙක කර්ම උපස්සය දෙක කර්ම උපඝාත කර්ම කියන්නේ දෙය
අපි පෙර ජාතියේ කුසල කර්ම දැක්කලා ඒක විදිහට ආවෝත්ති සම්බන්ධයි අද ඒක විපාක විදිනවා මේ මනුෂ්‍ය උත්සාහ කියලා නරමම ජීවත් වෙනවා උදවලේ වර්තමාන වශයෙන් අපි එක කර්ම විපාක විදිනවා ඒක තමයි ආවෝත්ති සම්මන් අත් කර්ම විපාක විදිනවා ඉතින් අදාළුනේ දැක්කම අපිට කර්ම ඇතුලේ කර්ම දැක්කගෙන තියෙනවා අතීත යාක කුසල කර්ම ඇතුලෙන් තියෙනවා මාත් යන්න ආකාරය යාපේ සුගමනෝ යන බාහලෝ යන නිවන් දැකෙනවා ඒක ඒකේ විපාකය අනාගතේ නැද දෙන්නේ අහෝ මේ සම්මන් භවිෂ්‍ය කම විපාකු වෙන්නේ ඊළඟට අහෝ මේ සම්මන් නාහෝ සම්ම විපාකු අපි මේ කර්ම රැස්ලා සමාන කර්ම විපාකු කියනවා ඒක තමයි අහෝ මේ සම්මන් නාහෝ සම්ම විපාකු අද අපි කර්ම රැස් කරනවා. ඉතාල වල අපසාල වල කර්ම රැස් කරනවා. ඒක දෙවිදන් විපාක අපෙන් දිනවා. අන්න අරෝහිත විපාකවත් අත් කර්ම විපාකෝ. අතුනම නත් කර්ම විපාකෝ කියන්නේ අද රැස් කරන සමාන කුසල කර්මයන් අතුන් කර්ම වල විපාක අද ලැබෙන්නේ නැහැ. එනිසා පරිදි අත් කර්ම නත් කර්ම විපාකෝ. ඊළඟට අරෝහිත අත් කර්ම බරු කර්ම විපාකෝ. අදාළුනේ රැස්කර ගන්න කුසල ධර්මයන්ගේ සාක්ෂිය නැති විපාක ලැබෙනවා. ඒ ලැබෙන්නේ කියනවා අත්කාමම් පරිත්‍ථ කාම විපාකෝ. ඊළඟට අත්කාමම් නබවෙති කාම විපාකෝ. කියන්නේ අදාළුනේ රැස්කර ගන්න කර්මයන්ගේ අත විපාක නැති නැදෙන්නේ කියලා. ඒකෙන් කියනවා අත්කාමම් නබවෙති කාම විපාකෝ. එනේ වර්තමාන කාලයේ සම්බන්ධ හතර ආකාරයේ දේවා. ඊළඟට අනාගතය ගැන දෙකක් දරුකිට කාරණම් දරුකිට කාරණම් විපාකෝ මත් භාවයන්ගේ කාම රැස්කෙරෙනවා ඒක විපාක නිගින්න කිදේවා ඒක දරුකිට කාරණම් දරුකිට කාරණම් විපාකෝ කෞතුකිට කාරණම් නබරුකිට කාරණම් විපාකෝ මත් භාවයේදී අපි කාම රැස්කරනවා විපාක මොදියයි ඒක දරුකිට කාරණම් නබරුකිට කාරණම් විපාකෝ දැන් අනාගතයේ දෙකක් වෙනවා සිය ආකාරයෙන් වෙලා වෙනවා මේ විදිහට කර්ම විභාගය කියන්නේ අපි කලකව අතුරු කරලා ගන්නෙ. ඊළඟ කලකව බලන්න ඕනේ කර්මයේ කර්මය කියන්නේ මොකක්ද කියන්නේ. මෙතෙක් කියන අපි මේකේ මොකක්ද මේ කර්මයේ කර්මය කියන්නේ. හේතනම හිතේ කර්ම වදානු හේතීත්වයේ ඒකා කර්ම කරෝති කායේ වාචායේ මනදා. මේ කියන්නේ කාරයක්. මානේ හේතනාවට කාරයයි කියන්නේ. ඒ කියන්නේ පිටා වතා කලින් වශයෙන් සිටින් කර්ම දැක් කරයි. මේ කලින් මේ හේතු කියන්නේ. හේතනාව කියන්නේ මොකක්ද? හේතනාව කියන්නේ අනුසංස්කාරය. අනුසංස්කාර. දැන් අවිජ්ජාපත්‍ය සංස්කාරා කියලා කියන්නේ පුණ්‍යාන සංස්කාර, පුණ්‍යාන සංස්කාර, අවිජ්ජාන සංස්කාර කියලා කියනවානේ. මේ අනුසංස්කාර කියන එකයි හේතනාව කියන්නේ. මේක සිරෝම චිත්තන භාවයයි. නිරෝධ චිත්තල පහළ වෙන දයක් තමයි වේදනාව. නිරෝධ චිත්තල සතුන්ව වෙන පහළ වෙන සයිතික ධර්ම හතක් තියෙනවා. කවුරු චිත්ත සාධාරණ මොනවාද? කස්ස, වේදනා, සංඥා, වේදනා, ඒකාග්‍රතා, නිසිරය, මනිකා. මෙන්න මේවා. ඒ හතරේ වෙන චේතනාව වලින් මුලින්ම චේතනාව තමයි හරිම යන්නේ දෙන්නේ. එතකොට එහෙම කියනවා ලෝකෝත්තරයෙන් අත සත්‍යයෙන් අපි තියාගන්න එහෙම ලෝකෝත්තර නිසා ලෞකික වාදයේ සතු එකක් වෙනවා මේ ලෞකිකේ සතු එකක් හතරක් බෙදා ගන්න ඕනේ ඕකම බෙදා ගන්න ඉතලතේ සාහසයි අපකලතේ ජලමහායි විපාකයෙන් 22යි ක්‍රියාවෙන් 20යි කියවල අපි වේගයි ඒක දැන් පිටාකේ 10ක චේතනාවේ කියනවා. අපුදාකේ 12ක චේතනාවේ කියනවා. විපාකේ 32ක චේතනාවේ කියනවා.
බුදුමාන දෙවියනේ පිටුනේ බුදුන් නැගීම තමයි ගන්න. ඒකේ ආරම්භ කරනවා. ඊට පස්සේ තමයි මේකේ විද්‍යාංගනා කියන්නේ ක්‍රියාවලියේ පිටුවේ. රාමයෙන් ධර්මවල. ධර්මයෙන් විස්තරේලා ධර්මයෙන් ක්‍රියාවලියේ නැගීමේ හැලෙන්න තමයි ගන්නවා. කවුරු මේක කරන්න තියෙනවා. ඊට පස්සේ ධර්ම රූපය ධර්ම දෙකේ ගන්නවා. ඒ සිදුවන ක්‍රියාව ධර්ම රූපය ක්‍රියාව කරනවා. අපිට මේ කතා කරන්නේ කමංගලන සමාවිතානේ නම් හරි කාලෙක ඉන්නේ කියලා. නමුත් නිරන්තරයෙන් මේ භෝතේ දිවෙන අක්ෂර කර්ම හේතුයි මේ භාවයයි. එනිසා යෝනිතෝ මගේ කාර්යය කියලා මූල කුරුව කල්පනා කරන දෙයෙන් පුරුදු කරන්න ඕනේ. දැන් භාවනා කිරීමේ කියන්නේ මේ අර්ථයයි. භාවනාවක් කියන්නේ සතු සමාධිය වැඩිලා. සතු සමාධිය වැඩිම එක ඒකේ අරමුණේදී කුසල සිහිය පිහිටලා ඒක කුසල ධර්ම හරවා ගන්න පුළුවන් වෙනවා අරමුණ. අරමුණ ප්‍රසන්න අරමුණ ධාතන හරවා ගන්න. මෙන්න මේක නිසා අද සතු මනාවලින් ගන්න යටෙන්නේ චිත්ත පුරුදු කිරීම වශයෙන් භාවනාව අවශ්‍යයි. සමහර වෙලාවට පුළුවන් මේ විපාක වාද අපතෙන් ගන්න එකක් නැහැ. සමහරවක් හොඳ ඉන්නේ. ඒ කියන්නේ අනිත්‍යයි. ඔය වෙනාලේ කොයි විදිහ අපතුන් පාස්සකට නිමෙ දෙවිද ඔය වෙනාලේ කොයි විදිහ ඉතින් විපාකයක් නිමෙ දෙවිද කියලා කිසි කෙනෙකුට පෙර කාලකන්නේ ඒ දෙන්නට ගන්නේ අපහසුය. දැන් පසුගිය බුදුහාම වල කතලස්වා පොහොව ගන්නකේ මොන ගැලෙන් සිදුව කර්ම විපාක කිසි කෙනෙකුට කල්ලා දෙන්න තාම බැරිලා. සමහර මොහොත නාන්න කියන සමහර මොහොත මාළුව ගන්න කියන සමහර මොහොත ලස්සන බලන්න කියන තමාගේ අනුමෝදිතේ වැඩ කරගෙන ඉන්නේ නේද? ඒක පාර්ශ්වයක් වුණා. ඒක පාර්ශ්වයක් වැඩේ මේ තරමට විපාක වාර්යයක් ඒ ඇත හරකය. එන්නේ ජීවිතාවේ ආයතේ ඒක උපත් සම්බන්ධ මොහොත ධාර්ම කර්මයක් කර උපාපයක් කරපත් වෙනවා. ඒක ධාර්ම කර්ම විපාකයෙන් බාරපත් වෙන අය සාක්ෂියේ වාසු කියන්නේ සිද්ධ වෙච්ච විපාක වාර්ය වර්ග. සාක්ෂි වාසු කියන්නේ එර ධාර්මයක ගංගාවන් අරිමි හේවත් වශයෙන් මාළු ධාන්‍ය සිද්ධ දැන ඇතුළේ කර්ම රැස්කරන. කාල පුෂා ඒ අතරේ මාළු ධාන්‍ය අතරේ යදින් මාළු අල්වා ගැනීමට වතුරට බත ගන්න. වතුරට බත ගැනීම නිසා රාම කාලක් මාළු යදිය පොදලු. පොදලා අනි කිව්වා. ඒ මහත්මයා හිතා මේගොල්ලෝ බොහෝ උත්සාහ කරගෙන ඇවිල්ලා සාක්ෂිවන්තයන් ඇතුලේ කසිනවක් වුණොත් ජීවත් වුණාම බුදුරජාණන් වහන්සේගේ ඥානසේ මෙතන සම්බන් වුණාම ඉතිේම බලාපොරොත්තුවක් ඇති වෙන්නේ ඇතුලේ ගුරුවරු කුමාරයාගේ සමුදායකත්වයෙන් සාක්ෂි වෙන්න නතුනා. අර එකට මම කර්මය කරලා දැක්ක කොහොම ඒ මාර්ගය හරියටම පාස්තුනේ. අනේ අපනාවාකාරයේ කර්ම විපාක අහිමි විපාක දුන්නේ. ඒ වගේම තියෙන උපස් ධාර්ම කර්ම දුන්නේ. ඒ කියන්නේ උදේ කුමාරයා ඇතුළු ඒ මහා අපරාධය කරන අය ආපන් කියන ධර්ම වේදී. අතලෙන්නේ ගංගාවේ මුහුදු ගන්නවා. කොහොමහාවක්ව ඉගෙන වරම් ඉගෙන සුමලකට විශාල ආකාරයක් ඇහැලා කලාගෙන මහා බැලෝකෙදී ඒ පාපකාරී කරපු කොම මොකදද? අන්න පිටදාම විපාකයක් ඇතිවෙන්න දෙන්නේ නැහැ. විදපරාදී වූ පිටකට අපරාධ කරන නිසා ඒ මොහොතේම පිටදාම විපාකයක් ක්‍රියාවට ලැබෙනවා. ඒකත් කර්ම උත්පත්තිය දැක්වීමේදී ලැබෙනවා.
ඒ කියන්නේ යක්කන්
මොහොතේදී යමන හොකිනා. ඒ යමනාවේ මොන හේතුවක් නේලා මොලේ කියන විතරක් කල ගැදුවා යාත්‍රි හේතුවක් වත් වෙන වෙන හේතුවක් වත් පස්සේ කාල කන්නසලා කියන්නේ. මේ වායයන් කාල කන්නසලා කියන්නේ අතිකාන්ත පිළිදෙන. පස්සේ කපිතාන් කියනවා එක්කෙනෙක් විතර මුදා විකාලෝ දෙක අනුදේනාද බැ. ඒක ඇති නොවෙනවා ඔය කාන්තාවගේ ප්‍රදීනගේ දෙක දැකෙන මට තේන්නේ නැතිව මොකදාද මේක බලන්නේ ස්වාමීන් වහන්සේ මේ තරම් කරුණු කුමක් කාන්තාවක් මුතුලේ ආවේ මුදාන් කියනවා ඊට පස්සේ ඔබ ආශා කළා විතුනා කියලා කපිතා කරගත් සමයේ මොන කාර්යයන්ගෙන් කියලා අහගන්න කියලා ඒ සාර්ථකයන් මොන ඉස්සරහටද බිදුන ගාන වාසේ කරෝදේට දැනෙනවා යාවුලියෙන් මේකේ ප්‍රවෘත්ති නිරෝධාන වාස්තුවේ ක්‍රියා කරනවා. අර හත්දාගත් උසේ ගල්මෙන් කුලිරාගේ ඉන්නේ හත්දාවාස්තේ පූර්ව ඥාපේ කරගත්ත අනුමුදින් පාපය. එර යාවුලියනේ අධ්‍යයන දුරුලාමා. යා කතේ අතෙන් මිසෙන්ද දෙලේ වල සම්පිටිනේ වලට ගවයන් දක්වනවා. එදාසා උමාපතේ තලමේ කැටේනවා කියලා මරණ වේදනාවක් නැති වෙලයි මේ කලබලයා නැහැ එන හැටි බලන්නේ අර මොබක් නිවේ යන්නේ සංකල මූල වලින් නැහැවා හැබැයි ආපහු මේ විදිහට ගාලා දාන්න කියලා කියන්නේ නෙවෙයි නමුත් එන්නේ දෙකට ආපහු අහන්නතුයි ඊළඟ ධාතු මේ එක අතර ලැබෙන්නේ යාළුවෝ මතක් වෙනවා මේකත් දුරු දුරුක කළාම කලබලයා බඩින්නේ උපාසයෙන් බොහෝම දුර වල එනා නිවේ නුලට ඇදිලා ඇදිලා දැන්නේ දවස් අටක් කලබලයා මෙන්න අහවලේ කරලා තිබිච්ච පාපේ නේද මේ හද්දුනාට 14 වාරයක් ආත්මාවත් වාරයක් දවස් අට දවස් අට බැදීම අවුල් වෙලා ඉඳි කිවනා මේ ගානකටම ආරක් ඉනෝ කාලේ අපගේ දෙන්නේ මිනිස්සුත් ප්‍රතිකරණයක් කියලා ඉතිරිය කියන දෙයක විස්තර කරලා සුත්‍රයන් වාග් දේශනා කළා මහන්නේ කපුවා මේ දීර්ඝ කාලෙක ඈත ගොඩි මේ ගොඩියක් නිසා බොහොම හොඳයි කාර්යය බොහොම ලක්ෂණයි නම් ගවයන් සම්බයි දීර්ඝ කාලයක් නැති කරා මේ කාලෙක ගියක් ගමලේ ගැදලා ඉතිහා එතන ඇතරදා එවාගේ පරාපරියන් වැඩි ගියක් නැති කරා කොයි වෙනවාවත් ගවයන් ක්‍රියාකාරී වෙන්නේ නැහැ ගවයන් සුකුමා ගන්න බැ බොහෝ දුරට ගවයන් කවනවා කොළබඩවන්නේ ගවයන් ස්ත්‍රෝම කොළබඩවල යට ගන්න මේ කරන් අඩන්නයි මේ ගවයන් රටේ ගොවිය මොකද කෙරේ තේන්ති ඇදෙන්න බලවත් ව්‍යාපාරිකක් පාවේ නම් මේ අරකාරයගේ පුරාම දිවි පිටුන විදුර ඔතන දිවි විදුර ඔතන දිවි කිව්ව පාප නිසා මට දෙන්න ඕනේ අපායේ දිවිනේ ඉඳගෙන ආපාර කුලිය දිනෙන් කියලා නේද මේ නිවේදනය වාර්තාවක් උත්සාහ කරා ඉලකට හඳුන්වන්නේ ආමරේතු අධිකාරණ විදිහ කරගත් අන්තරේ මොකක්ද කියලා එතන සඳහන් කළා පූර්ව ජාතකයේ කොයි දිනෙද මොලින් කියන්නේ මොලි පාවුල් ගන්නද ඉතින් මේ විතර අදින කාර්යයේ කියන්නේ මේ ධර්ම අධිවේග ආනන්දයේ මේ මුලද කියන්නේ ඒ කාර්යකාරණා නේද යන්නේ කරගෙන බල්ල පාස් වෙන්නේ. කහේ ගියා බල්ල පාස් වෙන්නේ. කුමුරට ගියා බල්ල පාස් වෙන්නේ. නාමෙ ගියා වෙන්නේ. යන්නේ නැව පාස් වෙන්නේ. ඔක්කොනේ වෙනවා කය. බොහෝ ආවල් බලන් ගහන වෙලෙම මේ කය. එනික ධර්ම නිමිතිෙන් තරතම දෙන්නේ දරු යන්නේ. ඒ කියන වචන විතර බද්දාගාම උපාස්ථාම තුන කියන එක දවසක් තමයි කොහොමද අසුරේ වැඩ කරනවා. කඩ කලියක් සදාගෙන යනකොට ධර්මෝපදේශ කරගෙන ඉන්නේ. බණ්ඩාර සාසුනේ. ගල් එන්නේ නැහැ. ඉතින් ස්වාමීන් වහන්සේ කඩේ අවුල්වවල් කෝලා ඒ කටුන් සාකසක් පහයක ලාපක දෙදෙරේදී ලොකු වතුරක් දැක්කේනවා. ඉතින් ඒ මේ අලෝක නැත්නම් කඩේ බාහිරේ දෙවෙනා යන්නේ. ගලිනුවර එකකොල අද ළඟ එක්කල ඒ කඩේ ගැදලා එක්කනා බල්ලෙන් දෙන්න ගැලුවා කිසිදෙනවා වතුරක් බලයෙන් වතුරේ ගෙන්න දරනවා මේ පාපේ නිසා අපාවේ දෙකින්ම වෙදලා ආභාරම් කීයක මේ වාගේ කීයේ දිනේ නැති දෙකින් දෙන්න මේ කීයේ භාවයේදී බලන්න
ලක්ෂණ
ඒ පාගයේ ගල් කැලිමක් ඇති වෙනවා. ඒ පාගයේ දිලක් කරන්න සිද්ධ වෙනවා. නාලාංගිකයන්ට මෙහෙම විදිහට වුණා. වාගේම සියෙක වේදනාවක් සිිතේ වේදනාවක් පරිසරයක් වෙනවා. සිිතේ වේදනාවක් පරිසරයක් වෙනවා. තුන් මාසයක් යවලා ගහන්න සිද්ධ වෙනවා. අපේ ශාස්ත්‍රීය වස්සාන කාලයේදී සක්කාසික රෝගයක පාත්‍ර වුණා. මේ කාරණා පුරා සම්බන්ධවී පාදුණා. මේ සමාලකින් සිටිනවා මේ කලම් උතුම් බුද්ධයානවාස කර්ම පාත්‍ර වුණා කියන පිළිගන්න බැහැ. නමුත් අපදාන කාලයේ උඹ තම පිළිවෙත් සාසනාමයේ ලක්ෂණය තෝරගන්නේ. අනික බුද්ධ චරිතයේ බුද්ධ චරිතයේ සඳහන් වෙලා තියෙනවා මේ අවස්ථාවේ බොහොම සෑදාම ඒක නිසා මේක අරුපාත විදුන්නේ ඒ ලකාකව ප්‍රතික්ෂේප කිරීම අපහසුයි. ඒක නිවේදේ කාර්මිකාය ලෝකයා බුදුන්වත් සාප ගැන බල සත්‍යයි. ඒක මේ කාර්මිකාය වලින් ගැලගෙන කොහොමද කියන්නේ තේරුම් තවත් කරගෙන බොහෝ කින් දේශනා කරන්න දෙවිලා. අත්මිකේ කම්ම කන්න කම් විපාකම්. අත්මිකේ කම්ම සුත්තසුත් විපාකම්. අත්මිකේ කම්ම අනුසුත්තං කන්නසුත්ත විපාකං අත්මිකරේ සම්මං අකණ්ණං අත්සුත්තං අකණ්ණසුත්ත විපාකං සම්ම සම්මාසයය සම්වර්ධති මෙන්න මේ පිළිවෙල තෝරා ගන්නට ඕනේ. ඒ පළවෙනිවන්ට කියන්නේ අනු කර්මයක් කියන අනු විපාක දෙයක්. දෙවෙනිම අසුත විපාකං. අත්සුත්තං සුත්තං සුත්ත විපාකං දෙවෙනි සුදු කර්මයක් කියන සුදු විපාක දෙයක්. දවසක අත්කාමයන් කන්න සුත්තම් කන්න සුත්ත විපාකම් කියන්නේ අර සුතල අසුතල දෙකම කරගන්නවා. ඒ නිසා සුතල අසුතල දෙකේ විපාක වලින් ගන්න කාර්යයක්. දැන් කාර්යයන් සුතල විපාකක වෙන අසුතල විපාකක වෙන. අත්කාමයන් අසන්නා සුත්ත අසන්නා සුත්ත විපාකම් අම්ම සම්පත්‍යය සම්බන්ධයි. මෙන්න මේක තේරුම් ගන්න ඕනේ. කලුපුරු නැති කලුපුරු විපාකක් නැති කර්ම හේතුක පාපනා කර්යයක් වෙනවා. එහෙම කරන්නේ. ඒ තමයි සක්කාරෝ සුත්තානා, සක්කාරෝ සම්මාපදානා, සක්කාරෝ නිපාදා, පංච ඉන්ද්‍රියාවේ, පංච බලාවේ, සක්කමුද්ධංගා, අත්තමිදෝ මම්බෝ. මෙන්න කර්ම හේතුක පාපනා කර්යය. දැන් අපි බලලා බලමු. දැන් අපි මේ සීලයේ පිළිපදියා. බලනවා. මේ කාර්යයේ අපේ චිත්ත සංකාමක තුළ ලෝභයක් නැහැ, දෝෂයක් නැහැ, මෝහයක් නැහැ. දැන් මේකේ තියෙන්නේ අලෝභ, අදෝලෝභ, අමෝහ කුසල මූලයන් දුකපෑටි උතර චිත්තයේ පරම්පරාවක් ගන්න හරියි. මේ චිත්ත චිත්තයේ පරම්පරාවෙන් අපි ඒක හිතන ගමන් සෝමනස්ස ගාහට ඥාන සංකේත අසංකාරක දෙකක් ගන්න. ඒ උතර චිත්තයේ කියනවා ධර්මතා ප්‍රතිපදරා. ඒ ධර්මතා ප්‍රතිපදරේ මේ කියන්නේ කර්මස්කේ විසවස්නා කර්මයේ. එහෙමනවාද? ඒ ධර්මතා ප්‍රතිපදරේ කියන සතිපට්ඨාන හතර. සම්‍යක් ප්‍රදාන හතර. ඉන්ද්‍රියාව හතර. ඉන්ද්‍රියයන් පහ, බල ධර්ම පහ, විඥාන හතර, මාර්ග ධර්ම පහ කියන්නේ. කොහොමද අපි සලකන්නේ? ධර්මතා ප්‍රතිපදරේ වල. යා ධම්මික ධර්මයේ කියන ඒක අමාරුයි නිකන් දෙපා දුකට වදා ගන්න තෝනේ. දැන් මේ වෙලාවේ තියෙන්නේ පක්ඛ විදේනා සංඥා හේතනා ඒකාගතා දීචුන්දිරිය මනසකාරී කියන හතරයි. විකාරක විචාර අභිනොක්ක දීර්ය තීති සංග කියන හයයි දහතුනයි. සබ්බා සත්‍යේ දීර්ය ඔත්තාපය අරෝම අදෝස සක්ම මාර්ගකතා කියන හතරයි. ආයතත්තම්බි චිත්තපාත්‍යාති දේශායි ආයනංකා චිත්තන උකා දේශායි ආයනංකා චිත්තන උකා දේශායි ආයනංකා චිත්ත කම්මනවා දේශායි ආය සුද්ධතා චිත්ත දුක්තා දේශායි පාදමිතා චිත්ත පාදමිතා දේශායි ආය සුද්ධතා චිත්ත දුක්තා දේශායි පරිමුදියයි ඔන්න මෙතන තියෙන ඔක්කොම ඉස්සරහ ඉස්සත් එක ඉස්සතර මෙන්න මේ ධර්ම පිටසතරේ තියෙනවා අනුමුදිය මේ පරිමුදිය තමයි සම්මා දිට්ඨි මේ විස්තරය කියනවා විතරකය. මේක සම්මා සංකල්ප. මේ විස්තරය කියනවා වීර්යය. ඒක සම්මා වායාම. මේ විස්තරය කියනවා සතිය. මේක සම්මා සතිය.
මේ විස්සක් කියනවා ඒකබ්බතාව ඒක සම්මා සමාධිය දැන් මේකේ ප්‍රවේශේතු ධර්මතා පහ කොහොමද හැදෙන්නේ කියන්නේ සම්මාදිට්ඨි සම්මා සංකප්ප සම්මා වායාම සම්මා සති සම්මා සමාධි මාර්ගාංග වශයෙන් එතන කියනවා පහ ඊළඟට දැන් අපි මේ කතා කරනවා මේ දෙත් සාධාරණ හැදේවා නමස්කාරයේ කියන සීතමාදාන මේ අරන්තරවලදී වචන පාවිච්චි කළා උසාවාදී තුලයි විචන වාක්‍යයෙන් තුලයි කල්ප වාක්‍යයෙන් තුලයි ඊට වාක්‍යයෙන් තුලයි අල්ල සම්මා වාක්‍ය. ඊළඟට දැන් අපි දෙපාර්ශ්ව වෙන කාය සංවර කරගෙන වාගේලා ඉන්නවා. මේ විස්තර දෙන්නේ ඒක කියනවා සම්මා සම්බන්ද. ඊළඟට අපි මේ ගත කරන මොහොතේ බොහොම පිළිසිතින් ගත කරනවා. සම්මා ආනිවිද මෙන්න මාර්ගාංග රටක් මේ කාලයක් ඇහිසේ ඊළඟ දැන් අපි සම්මා සතිය කියන තැන දැන් අපි කායවතුරාගෙන ඉන්නේ අන්න කාය අනුපස්සනාව දැන් අපේ චිත්ත දෝමනන්තයේ පිළියෙන් දික්කාරි අන්න වේදනාව අනුපස්සනාව දැන් අපේ චිත්ත දුකේ පිළියෙන් දික්කාරි අන්න චිත්තා අනුපස්සනාව දැන් අපේ සද්ධා ප්‍රඥාවේ සෑහිත ධර්ම පිළියෙන් දික්කාරි අන්න ධම්මා අනුපස්සනාව ප්‍රතිසංකාන අපිට තියෙනවානේ දැන් මේ වෙනවා යටි චිත්තේ දුක්ඛ අපතා දුක දියනවා අන්න කලබල සංවාද ප්‍රදාන උපන් හටකවුන්ගේ දීවස්සන අන්න දෙවි සංවාද ප්‍රදාන නූපන් පුතාගේ අලුතෙන් අලුතෙන් පහළ වුණා අන්න තුන්වෙනි සංවාද ප්‍රදාන නූප වාගේ උපන් පුතේ දෙත් දෙහි දෙහි ගනි දුනෝනා අන්න හතරවෙනි සංවාද ප්‍රදාන හතරක් තියෙනවා දැන් අපි බලවත් උතර දිවිරේ නේනවා අන්න දිවිරේ දිපාරේ දැන් උසාව තියෙනවා දිවිරේ දිපාරේ බලවත් ඕලංගරේ ඉන්නවා සම්මේ විපාදයේ බලවත් බුවනක් ආරෝහණයක් ඇති වෙනවා අන්න දිනා සැරේ විපාදයේ හතරක් තියෙනවානේ දැන් මේ ගානේ මිස කාඩවල නැව සබ්බාහ කියනවා අන්න සබ්බාහින්දේ ඒතර දුකෝලේ දිවිත වේනවා දිවිින්දේ ඒතර ප්‍රසන්න නාගනම හිපාන කරේ සතිය තියෙනවා සතිින්දේ බණාරම පිළිබඳව එක ධර්මයක් තියෙනවා අන්න සමාධින්දේ බණතේ දැන ගැතෙනේ මාක තියෙන බුවන කියනවා අන්න ප්‍රඥාන්ගේ ඉන්ද්‍රිය පහක් තියෙනවානේ දැන් මේ විලාගේ යතේ සංකානයේදී අත්සංභාවකෝ යතවල සද්ධාාවක් වෙනවා එනිසා මේ මනිතෙන් යතේ මේ කරා උත්සාහයෙන් බාරගෙන අරිමින් අන්න සද්ධා බලය ඒ වගේම පිටේට මේ යතනවල දී යන දැන් තේරෙනවා අන්න දෙන්නේ බලය අමතකනේ මේ යතනවල මතියක් තේරෙනවා අන්න සතු බලය උද්දත්තෙන් දිගෙන යන එකලනතියක් සිටින දේවා අන්න සතු බල සමාධිය. එවා වෙන අවිද්‍යාවෙන් ගැටෙන වල ගැටීමක් තියෙනවා. අන්න ප්‍රඥා බලයෙන් බල ධර්ම පහක් ඇතිවෙනවා කියනවානේ. දැන් අපි මේ බලයෙන් කියන බල දෙකේම බලන්නේ නිවන්සක. ඒක බලයෙන් ඉදියේ සති සම්බෝධියයි. නිවන්සතාවේ කරගන්න ආභෝධයේ ධම්මයේ සම්බෝධියයි. නිවන්සතාවකන සිටිනේ දීර්යයේ දීර්ය සම්බෝධියයි. නිවම්මතාවන්නේ චිතනේ ප්‍රීතියේ හේති සම්බෝධ්‍යාංගයයි. නිවම්මතාවන්නේ චිතනේ සත්‍යන්නේ සත්‍යදි සම්බෝධ්‍යාංගයයි. නිවම්මතාවන්නේ චිතනේ එකඟත්වයේ සමාධි සම්බෝධ්‍යාංගයයි. නිවම්මතාවන්නේ චිතනේ දී ප්‍රේමනාක දෙයක් දැනවත් මධ්‍යස්ථයව හසුරුවන දැරීම උපේක්ෂා සම්බෝධ්‍යාංගයයි. දැන් ගලන්න අමුවේ මොහොතේ පිළිකල දෙන්නේ අකංගම් අතුත්තම් කර්මනාතුත් විපාකම් සම්මක් සම්මක් ක්‍රය සම්මත කියන බුදුබණ සම්බයයි. අලුත් නෑ කෙලෙත් නෑ කලුත් විපාක නැහැ මේකෙන් අපි ලබන්නේ ජාති ජරා ව්‍යාධි මරණ ශෝක සංවේද දුක් දෝමන උපායාස ආදීමු අනන්ත දුක් රාගෙන් ඉතර වෙනාලු එකදාන පන්තියක් වේදනාවෙන් ඉතර වෙනාලු අසංගතද අපි සංඥාට අමාමහ නිරණයේ හේනක් සාකනා කරගන්න. ඒ දේනාවෝධ කර ගැනීමට හේතු වෙන චිතේ තමයි කර්මස්ථේකර කර්මය කියලා මෙතන හඳුන්වනවා. ඒක නිසා අපි කෑම අවස්ථාවේ හිතේ තමයි කියන්නේ කොහොමද? ඇහැට තියෙන දියක් වාර්තා, ඇහැට තියෙන අරමුණක් වාර්තා, අපේ සිතේ ආර්ය අෂ්ටාංග මාර්ගයට පිටක් වේවා. කලතේන සම්පියක් වාර්තා, අපට ආර්ය අෂ්ටාංග මාර්ගය ගැන පිටක් පහළ වේවා. නාමකාර කෑම ගඳු තුනක් වාර්තා ආර්යයන් වහන්සේගේ කුසාලිත පහළ වේවා. දිවල් රතනියන් ගැන වාග්යක් වාග්යා ආර්යයන් වහන්සේගේ කුසාලිත පහළ වේවා. ආයක සම්දුම් වේදනාවක් නැමෙන වාග්යක් වාග්යා
අතිවිශ සඳහා ආහාර පිළියෙම මහා කුසලයන් වලින් අපි මේ ආරාධනාවේ පිළිගන්නවා. රාමෝ සෝධේ සූතානාලව සදා කියලා ස්වාමීන් වහන්සේ ආශ්‍රය කරගෙන සවක් පිළිකක් ගන්නේ මේ අවස්ථාව සුදුසු බව පහදාගෙන ආවා. ඒ අපි කොහොම ගෞරවයෙන් අපෝ පිළිගත්තාද? සාදව අසංතනවා වදා නිවලා ඊළඟට සීලේක සීතා ධර්ම ශ්‍රවණය කළා. යම්කි ධර්මයන් දේශනා කළා බොහෝ දෙනා ආලෝකයේ අතුයෙන් සුබුවන් මහාරාධනා කරනවා නැහැ තැනක නැවත මේ වාගේ යම්කි ධර්මයන් ශ්‍රවණය කළා යම්කි ධර්මයන් වල කරගන්න වෙන අවසන් ලැබේවා කියලා මම ආරාධනා කරනවා. ඉතින් මේ රැස්පත් කරගත් කළා සම්පත බලයෙන් අප මේ කරගෙන දිවිසත්ව මොනව මොනව සාම බලයේ කියනක් යටපත් නොවේ ආකාන් කාලයේ ගතන කාලයේ විදුලි නියුද්දගලෙන් අපරාධික බලන අපි ජීවත් වෙන මේ නක්සලාගේ ධර්මස්ථානයේ ජීවනයේ දුකටම පරිසිනවා ආකාරා ප්‍රාර්ථනා කරනවා. සාකමකාරිකාන්ගේ සුභාර්ථේ ආරාධනාවේ බුද්ධ පුත්‍රේ නාමලක්ෂණය කය සීල සමාධි ප්‍රඥාගෙන සූලනේ පොළන්නේ සාමින් කුරමේ බෝධිපාක්ෂයන්ගේ බණෙලි ඥානවිතා භාගතේ සුදලෙහි සදාන් ආලෝකයේ යෙදාගෙන සිටේ අපදස් කරගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සමනාලෙන් මහාවක්රාප්පේ හම්සා නෝකේ දිනවල බඳු මිත්‍රාන්ගේ යෙදොත්තේ කයම දෙනාට මේ කුසල සංඝාගේ අත්පත්ේ යාපතුලේ මොදු යලගැලෙන ඉපත්ේ ඉපත් වූ මුලලාගෙනම බෞද්ධ බෞද්ධ දේශයේ විජේතේ කියන ධනතාවක මේ සිතාවකේ කර්මෝදාන් දෙන්නේ ඒ හැදනාගේ භවයක් වාර්තා සුදුසු කපාක් අත්යේ ගතන දුකින් අපේ දේශාන්ත දෙයක්ව ලබන්නේ හේතු වාසනා වේවා. සාත්මාරක්ෂක ලෝකපාල සාත්මාරක්ෂක විසිනේ ඒකා මංගලයේ සාමයේ සමාගමේ කරුණාවෙන් මරිතුන් නැති මරණෝදාම දිනෙන් ආයුර්ණ සතබලස්වාමී ගරිණුනි ගෞතම සම්බුද්ධ ආත්මයේ ලක්කා ජීවිතයේ බවම ජනතාවට මුළු සින්නා සෑමදනා කළ රාජ්‍යම හොඳු ජාතියන් නානතු ලක්ක සංජාත ජනතාවගෙන් ආරක්ෂා සමුදාන සතකාලෙත්වා අතු දෝමුවල විසාරක නියස්ව ලබස්වා කරපත් දෙවිතුන් තමයි. විකමාත් මන්දාර කෛකවත් යන්නේ සත්‍යයන්දා කොමන සූදමිකාමයේ තරම් අවශ්‍ය දානමක ලංකාව ගම දිනේ කක්කල කුලිකා කළ දසවිකා වාස්මේ සමස්ත ලෝක සත්‍යයක මේ විද ලැබේවා කුල සත්‍යව නිදුක් හේත්වා නිරෝග වේත්වා සෝපත් වේත්වා සරුවන් සරණ වේත්වා නිවන් මඟ සමන් වේත්වා චතුරාර්ය සත්‍ය භෝමිකාන්ත නිවන් සුව ලබස්වා කරන අවශ්‍ය දිනේ සූචිතකාරාවල සම්බුද්ධ ධාතුනි පිළිගත්තේ ප්‍රාර්ථනා කරමින් අද මේ සිද්ධ කරගන්නාලාට උදාන කුසලාමි සන්ත බලනේ මහා බුද්ධාගේ රත්නඥාන භාවයෙන් සියලාම මන්නේ රැකවරණ වෙනා සම්යාවිත්‍යාගේ දාසවාග බලනේ සිනා සම්දාන කුතුමා ගන්න සාමයන් කුරුගේ සීමනාගේ නෝරුතුපාලන් මහන්සේ සවාගෙන සතියකට ස්වාමීන් වහන්සේ දෙන්නේ ඇතුළු තලපුරු පිටක් එවාගේ පොදේ දූතනාගල සද්ධාතර ස්වාමීන් වහන්සේ සදාන් කන්නේ සාමනතරන් වහන්සේලා සමඟ මේ දසපිටේදී මහතුරු මහමුදුන් ගාන උචාර කෑමගෙනාට විශේෂයෙන්ම ජන්මදිනයේ දීපත් කරන්නේ ඒ විසාම පෙරේරා මහත්මානන්ද ඒ කෞමියේ කැමක මේ නැතිනම් අපලෝකාන්තර වතුරු ආකාරය භාග්‍යවත් කතුම කරගෙන මහත්දාන කියන්නේ සිතුවා පිළිතේ ගුණ වේවා ආරක්ෂාවකට සාමයේ විනිසා සත්වාස්කාරණ ජීවිතාවක ලැබේවා සමන පුරණාගාමයේ දක්නන්දේ සීති මහාවගේ අතුරු විකාර ආරක්ෂා ජීවිතේවා සාධුකලක අතුරු විනිසාවත විකාර්යාවදාන විකාර්ය ලැබේවා ආත්මික ප්‍රේරණාවලිය සම්මලේවා සායන මාර්ගික දැනුම් ලැබෙනවා නිවන් මාර්ගය වෙනුවෙන් උපුල්පත් වේවා ගුණ හේතුවෙන් ධර්මයෙන් ගරහේ යටි ඇතුලේ සත්‍යතාව වතුන් ආර්යයන්ට සැපමණ ප්‍රඥාවේ ධර්මඥාන භාවනාඥාන ප්‍රතිපදිතාවේ පෙරපත් නෝන සදාකෝ දිනුම වේවා සම්මා සාරාපරාඥාන කෝමේ සම්මයාතේ සමුදිනත් වේවා දුක්ඛේ කම්මේ නිරෝධේ නාමේ අතුලාරිණාත්‍යාවෝහේ මුදුපත්තේ මහාසංවාර්ථේ නිමිතරේ භදාලේ අජලාවකතාක්ක ප්‍රණීත ලෝකෝත්තරාමදාවෝ සම්මා දිවාසංකප්පේ ප්‍රතිලාභේ සිට
नेत्र संधारे नेत्र में वाक्यानि मंत्र का प्रणाम करें।